Samanta cakkavalesu atra gacchantu devata Saddhammam muni rajasse sunantu sagga mokkhadam Dhammasavana kalo ayam badanta Dhammasavana kalo ayam badanta Dhammasavana kalo ayam badanta Namo tasse bhagavatu arahato sammā sambuddhasse Namo tasse bhagavatu arahato sammā sambuddhasse Namo tasse bhagavatu arahato sammā sambuddhasse Anyahi labu penisang anyah nibbāne gāmini Evamitaṃ abhiññāye bhikkhu buddhasse sāvako Sakkhāraṃ nābhinandeyye vivekamanubruhayeti Śraddhāvanta pinnetuni Tunglokāgravu සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් වනවාසික තිස්ස හත්වරිදී රහත් සාමණේරයන් වහන්සේගේ ගුණස්කන්ධයට ප්‍රශංසා මුඛයෙන් දේශනා කළ ගාථාවක් අඤ්ඤාහි ලාභෝපනිසා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ලැබෙන මාර්ගය එකක් අඤ්ඤා නිබ්බාන ගාමිනි සීල සංසාර දුකින් එතර වේ ලැබෙන නිර්වාණය සාක්ෂාත් කර ගන්නා මාර්ගය තවත් එකක්. ඒව මේතං අභිඤ්ඤාය භික්ඛු බුද්ධස්ස ශ්‍රාවකෝ. බුද්ධ ශ්‍රාවකෝ භික්ෂුන් වහන්සේ මේ දෙක මැනවින් නුවණින් දැන සක්කාරණා බිනන්දෙයේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ආදී තෘෂ්ණාවෙන් බලාපොරොත්තු නොවිය යුතුයි. විවේක මනුබ්‍රෝහයේ කාය විවේක චිත්ත විවේක උපදී විවේක වැඩි යුතුයි මේකයි ගාථාවේ තේරුම බුදුසසුනේ දෙවෙනි බුදු කෙනෙක් හා සමාන ප්‍රඥාවෙන් අග්‍රයි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේට පුළුවනි ගංගානම් ගඟ බලාගෙන ගඟේ ආරම්භයේ පටන් මුහුද දක්වා මේ තරම් යදුන් සිය ගානක් දිග ඇති ගංගා නම් ගඟේ වැලියට ගණන් කරලා කියන්න පුළුවන්. මහා සාගරේ දිහා බලන සාගරේ දී බිඳු ගණන් කරන්න පුළුවන්. පූර්විදේ අපරගෝයායන උතුරු කුරු දිවෙන ජම්බුද්දීපිකේන මේ සතර මහා ද්වීපයට වහින වර්ෂාවේ ජල බිඳු ගණන් කරලා කියන්න පුළුවන්. ඒ තරම් පුදුම ප්‍රඥා සම්පත්තියක් ඇති මේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ දිනක් දිවසින් දැකලා දාලා තමන්ගේ පියාණන්ගේ හිතමිතුරෙක් බොහෝම අසරණ වෙලා නෑදෑයන්ගෙන් පිරිහිලා ධනධාන්‍යයෙන් පිරිහිලා එකලාව දුකසේ ජීවත් වෙනවා. නමුත් මෙතුමාට පෙර ජාති ජාතියෙන් ඉදී කරගෙන ආ බොහෝ පාරමී කුසල තියෙනවා දැකලා තා නුඹෝදාසකින් මේ තැනැත්තා මේ පරලෝ යන බවක් දැකලා එතුමාට අනුග්‍රහ කරන්නට ඒ නිවසට පිරිසුඟා වැඩියා. එතුමාගේ නම හඳුන්වන්නේ ජයසේන බ්‍රාහ්මණතුමා බොහෝම උගත් බොහෝ ප්‍රසිද්ධ කෙනෙක් නමුත් දැන් ඉතින් අසරණ වෙලා. මේ බ්‍රාහ්මණතුමාට යමක් දන් දෙන්න කිසිවක් ගෙදර තිබුණ නැති නිසා දොරවහගත්තා. හැංගුණා. තවත් දාසක වැඩියා, තවත් දාසක වැඩියා. දාස් තුනේම සැඟවුණා. ඊළඟ දවසකදී මේ සරියුත් මහ රහතන් වහන්සේ මේ වඩින්නේ නිකන් නෙමෙයි දානේ ලබා ගන්නත් නෙමෙයි මේ තැනැත්තාගේ හිතේ උසස් කුසලයක් සිදු කරවන පිණිසයි. එක් දිනක් නැකත් උදාවක් වෙලා කුමරුවන්ට නැක් මේ අකුරු කියවීමේ මංගල උත්සවයක් පැවැතුණා. ඒ කාලේ අද වාගේ මේ අකුරු කියවෙන එක මහා මංගලයක්. ඒකට බොහෝ දිනෙක එක්කාසු වෙනවා. මෙතුමා බොහෝම ප්‍රසිද්ධ ගුරුවරියෙක් නිසා ආරාධනයක් ඇතුව ගියා එම උත්සවයට.
එහිදී මෙතුමාට ලැබුණ පැන් නුමුසු ප්‍රණීත ශීර පායාසයක්. නවරියන් වටිනා වස්ත්‍රයක්. මේක ලැබෙනකොට මේ හේතුව මේකනම් අද දන් දෙන්න ඕනේ. සරියොත් මහ රහතන් වහන්සේ දවස් තුනක් මගේ ගෙදරට ආව අනේ දෙන්න දෙයක් තිබුණේ අද වැඩියොත් නම් මට ලොකු පිනක්. එදා හරියටම සරියොත් මහ රහතන් වහන්සේ වැඩියානේ. මෙතුමා උතුරායන සන්තෝෂයෙන් ආසනයක් පනවලා වඩා හිඳවල වැඳ නමස්කාර කරලා දෙපා දොවල පවන් සලලා මේ දානය පූජා කළා. වළඳලා අවසානයේදී නවරියන් වස්ත්‍රයත් පාමුල කියලා පූජා කළා. ප්‍රාර්ථනා කළ අනේ ස්වාමීනි, මේ ලෝකේ සැපයි සැපයි කියලා හිතාපු ඔක්කොම දුකයි ස්වාමීනි. ස්වාමීනි, මා මේ කරගන්නාද කුසල බලින් මටත් ඔබ වහන්සේලාට මෙමින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන ඉක්මම් ආත්මාවයකදී සියලු කෙලෙස් නැසා නිවන් සුව ලබන්න මේ පින හේතු වේවා කියා ප්‍රාර්ථනා කළා. සරියොත් මහ රහතන් වහන්සේ සුදුසු මේ ධර්ම දේශනාවක් පවත්වලා ආපහු වැඩිය. නමෝ දාසකින් මේ තැනැත්තාගේ හිතේ මේ පින්කම නිතර නිතර රැව් පිළිරැව් දෙමින් ආවර්ජනා වෙමින් නැවත නැවත ආශය වෙන වුණා. හිතේ භාවිතා වුණා. හිතේ අර ආසන්න කර්මයකට වඩා ආචීර්ණ කර්මයක් බාටපත් වුණා. ආචීර්ණකෙන් නිතරම හිතේ කියවෙනවා. අර කරපු පින්කම නැමි නැමි පේනවා හිතට. මේ වාගේ පුණ්‍ය චේතනාවෙන් පින් සතුටෙන් ඉන්න අතරෙ මෙතුමා හදිසියේ මිය පරලෝ ගියා. දැන් දිවි ලෝකයන් හිතුවේ නෑනේ. මනස ලෝකයේ සම්ප්‍රත් හිතුවෙත් නෑනේ. ධනදාන්න ගැන හිතුවෙත් නෑ. හිතුවේ ප්‍රාර්ථනා කෙලේ පාමුල වැඳලා නිවන් සුවය. ඒ නිසා නිවන් දගෙන සුදුසු ආත්මයක් හැටියට සරියොත් මහ රහතන් වහන්සේගේම දායක ගෙදරක කුමාරිකාවකගේ කුසේ කුළුඳුළු දරුවෙක් වශයෙන් උපන්නා. මේ දරුවා උපන්න දවසේ පටන් මේ මෞතුමේ තීතක් පහළ වෙනවා සරියොත් මහ රහතන් වහන්සේ දානයක් දෙන්න ඕන කියලා. දරුවා කුසේ ඉඳීම 500ක් සංඝ පිරිස සමග සරියොත් මහ රහතන් වහන්සේට මහා දානයක් දුන්නා. දරුවාගේ උපන්දින නිමිත්තෙන් ඒ වගේ දානෙ දුන්නා. මේ වාගේ දරුවාගේ නන් සබන දවසේ කන් විදින දවසේ එවාගේම සංකීති කට ගන්න දවසේ මේ ආදි හැම අවස්ථාවකම හිසගස් රදු බාන අවස්ථාවේ සරියොත් මහ රහතන් වහන්සේ ප්‍රදාන 500ක් සංඝ පිරිස වැඩම කරවලා දාන දුන්නා. හරියට අවුරුද්ද පෙරෙන ජන්මදිනයේදී ඒ වගේ දානයකට සංවිධානය වුණා. මේ දරුවා සතපල හිටියා ලක්ෂයක් අගණ සලුවක පළසක. මේ දරුවා මේක කකුලේ පටලගෙන පටලගෙන හිටියා ගලවන්න දෙන්නේ ආඩෙනවා. පස්සේ මේ පළසත් එක්කම උස්සගෙන වන්දවන්ද. වන්දවන්ද පාක් කරනකොට මේ කකුල සොලවල සොලවල අර පටලගෙන හිටියේ සලුව පාමුල වැටෙන්න සැලැස්සුවා. දෙමෝපියෝ කිව්වා, ස්වාමීනි මේ සලුව ගලවන්න අපට දුන්නේ නැහැ. මෙතෙන් නැවිල මේ ගලවලා පාමුල දැම්මේ මේ දරුවාගේ පරිත්‍යාගයක්. ස්වාමීනි දරුවාට පින්පිනි සමේකක් පිළිගනු මැනව කියලා එකක් පූජා කළා. දැන් මේ දෙමෝපියන්ගේ හිතක් පහළ වුණා. මේ දරුවා මහා පින් ඇති දරුවෙක්. මේ දරුවා යමක්ද කියන්නේ අපි ඒකට ඉඩ දෙන්න ඕනි කියලා. දැන් වයස අවුරුදු 7ක් වෙනකන් අනුපිළිවෙලින් වැඩන බොහෝ පින්කම් කරගත්තා. වයස 7ේදී මෝපියන්ගේ වැඳලා මේ දරුවා කිව්වා, මම මාන වෙන්න ඕනේ සරියොත් මහ රහතන් වහන්සේ ළඟ කියලා. ඉතින් දෙමෝපියෝ දෙන්න බාර දුන්න මහාන වෙන්න. මේ දරුවාගේ කලින් නම ගිහි නම තිස්ස. මොකද මේ සරියොත් මහ රහතන් වහන්සේගේ ගිහි නම තිස්සනේ උපතිස්සනේ. එයින් එක කොටසක් තමයි තිස්ස. මේ තිස්ස දරුවා බුදු සසුනට පූජා කළා. හත්දාසක් මුළුල්ලේ දෙමෝපියෝම බුදුපාමොක් සංගරුවනට ජේතවනාරාමෙන් පිට වඩින් නොදී දානි දුන්නා. සිව්පස පූජා කළා. ඔය අතරේ මේ කුඩා ස්වාමීන් වහන්සේ එක දවසක් දැක්කා සමහර ස්වාමීන් වහන්සේලා සීතල වැවුලනවා. ධම්මදෝතනේ සීතල කාලේ අධික සීතලයි. ඊන් අහලා තියෙන අනේ ස්වාමීන් වහන්සේලාට මේ සීතලට පොරවන්න දේවල් නැද්ද? අනේ නෑ සාමණේර නම අපට ඉතින් මේ සිවුර විතරයි, සිවුර මාදී අපට සීතල රොත්තු දෙන්නේ.
හොඳයි මම සිවුන් මේ පොරෝනා හොයාගෙන එන්නම් කියලා තා තීකනමක් අඳගාගෙන පින්දපාති වැඩියා. මේ හැන්දාවක වැඩියේ කැදි වෙලඳ වීතියේ මේ දරුවා මේ කුඩා සාමණේරයන් වහන්සේ වඩිනවා දැකලා එක්තරා වෙලෙන්නේක් බොහොම ධනවත් වෙලෙන්නේ ඉස්සරහට වැඳලා ස්වාමීනි මේ අවේලා මොනවද පින්දපාති ලබන්න කැමති කියා හිටියා. පින්වතාපේ සේනාසනයේ බොහෝ භික්ෂුන් වහන්සේලා සීතලෙන් දෙවුලනවා. මම මේ සීතලට පොරෝනවා කියලා පින්දපාති ආවා. සාදු සාදු ස්වාමීනි කොහෙවත් යන්න එපා මම දෙනවා 1000ක් කියලා පොරෝනා 1000ක් පූජා කළා කම්බිලි. ඒ වගේම අර ස්වාමීන් වහන්සේලාට බෙදා දුන්නා. එදා පටන් උන්වහන්සේගේ නමක්ද කියවුණා මේ කම්බිලි දාන 30 කියලා. එමන්දි වාතේ මුලින්ම පින්දපාතිගේ දවසේදී දානවාද 1000ක් උන්වහන්සේට නමුණා. ඔක්කොම සංඝයාට බාර දුන්නා. එදා පින්දපාතික 30 කියලා කවුරුත් කියනවා. මේම දිනපතාම ලාභ සත්කාර ගලාන එනවා. ඔය අතරේ මේ කුඩා ස්වාමීන් වහන්සේ පූර්ව ජාතියේ බොහෝම උගත් බහුශ්‍රත ඥානවත් කෙනෙක් නිසා ඉක්මනින්ම භාවනා කමටහන් ඉගෙන ගත්තා. භාවනා කමටහන් සියල්ල මුල සිට අග දක්වාම ඉගෙනගෙන සරියුත් මහ රහතන් වහන්සේට කියා හිටියා, ස්වාමීනි මගේ ගම මේ සමීපයි. සවැත් නුවර කියන්නේ හැතක්මත් තරම් එහා මෙහා. ඒ නිසා මගේ නෑදෑයෝ හිතවන්තෝ නිතර මම බලන් දෙනවා. මගේ සමාධියට ඒක බාධාවක්. ස්වාමීන් වහන්සේ අවසර දෙනවා නම් මම මේ ඈත පළාතක වනාන්තරයකට ගිහිල්ලා භාවනා කරන්න. මට අවසර ලැබේවා කියලා අවසර ඉල්ලගත්තා. ඒ කාලේ විනය නීති පනවන් ඉස්සර කාලේ වෙන්නට ඕනේ. තුනසේ පාගමනින් වඩිනවා මේ කුඩා ස්වාමීන් වහන්සේ දුටු දුටුවන්ට පුදුම අනුකම්පාවක් ඇති වෙනවා. ගමින් ගම පිරිසුඟා වළඳමින් ඔය කොතන හරි විවේක ගනිමින් උන්වහන්සේ වැඩිය බොහෝම දුරස්ත පළාතක. ඒ කියන්නේ මුහුද පේන ගම්මානයක් ආසිත වැඩිය. ඒ ගම ආසිතව කඳු ඇටියක් තියෙනවා. මේ ගමේ වයෝවෘද්ධ උපාසක මහත්මිය දැකලා පුත්‍රස්නේහය ඇති වුණා. පස්සෙන් මැවිලා සීල විස්තර අහලා ස්වාමීන් වහන්සේ තනියෙන් එහා මෙහා යන්න දෙන්නේ නැතුව පින්දපාතෙන් ලබා දීලා මේ ස්වාමීන් වහන්සේට අවශ්‍ය තැන පෙන්වන්න එක්කරන ගියා. මේ වනාන්තරයේ ගියාම කඳු මුඳුනේ තියෙන හොඳ ගල් එන මෙතුමා එතන පිහදාලා, ස්වාමිනී මෙතන එනම් වැඩි ඉන්නේ අපේ වරින් වරවිලා සොයා බලන්න. නෑ නෑ මං ගැන සොයා බලන්න එපා, මට මං උදේ පින්දපාතේනවා කියලා උන්වහන්සේ එකලා මේ ගල්ලෙනේ හිටියානේ. ඉතින් මේ ගල්ලෙනේ තියෙන්නේ කැලෑවේ වන සත්වත් ඉන්නවා, සිංහයොත් ඉන්නවා, ව්‍යාඝ්‍රයොත් ඉන්නවා, කොටියොත් ඉන්නවා, සිව්පාව ඉන්නවා අප්‍රමාණ. ඒ කිසි දෙයකින් උන්වහන්සේට බයක් නැහැ. අද කාලේ වාගේ විදුලි ආලෝක කොහෙන්ද? භූමි තෙල්ලාප කොහෙන්ද? ඉටිපන්දම් කොහෙන්ද? මොනවාක්වත් නැහැ. දරේකතු කරලා ගිනි මැලයක් ගහගෙන හිටියා. ඕක තමයි ආලෝකේ දාරහැදාව දෙකේ. ඒ ගිනි මැලයක් ළඟ ඒ කුටි දොරටුවේ ගාගෙන ඉන්න නිසා මඳුරු එන්නේත් නැහැ, සර්පයෝ එන්නේත් නැහැ, බොහොම විවේකයි. සීතල දැනෙන්නේත් නැහැ. දැන් උන්වහන්සේ දවල් රැ දෙකේම භාවනා කරනවා. උදේම පිරිසුඟා එනවා ගමට. පිරිසුඟා වළඳලා සුඛී හෝතු දුක්ඛාමුච්ඡතු කියලා බණපදයක් කියලා වඩිනවා. වෙන දිග බණ කියන්නේත් නැහැ. ඉතින් දුටු දුටුවන්ගේ හිතේ පුදුම අනුකම්පාවක් ඇති වෙනවා. මේ කුඩා ස්වාමීන් වහන්සේ පෙනුමනේ බොහෝම ප්‍රසන්නයි, සෝභා සම්පන්නයි, පුණ්‍යවන්ත නිවසකනි උපන්නේ, සතරේ පින් නිසා නිවෙන තැනක පහළ වුණේ. ඒ නිසා හැම දිනම සලකදවා. මේ විදිහට වැඩි දවසක් ගියේ නැහැ. ඔය අතර සරියුත් මහ රහතන් වහන්සේ බුදුරජාන් වහන්සේගෙන් අවසර ඉල්ලුවා, අපේ මේ පොඩි නමක් මේ මහවල් ඈත පළාතකට වැඩි යා මං සොයා බලන්න යන්න ඕනේ. නැත සාරිපුත්‍රයා දැම්ම යන්න එපා. මේ වස්සාන තුන් මාසෙන් පස්සෙන් මමත් එනවා. දැන් ඉතින් වස්සාන කාලේ මේ ගත වෙනවා. ඔය වස්සාන කාලේ ඇතුළත මේ කුඩා ස්වාමින් වහන්සේ අප්‍රමාදව භාවනා වඩලා එදා අර සරියුත් මහ රහතන් වහන්සේගේ පාහිවණියේදී කළ ප්‍රාර්ථනා පරිද්දෙන්න සමථේ පස්සනා භාවනා වඩා සෞඛලේශනසා මහ රහත් භාවයට පත් වී වදාලා. මේ රහත් කෙනෙකුටම පූර්ව ජාති ජාතියින් ඉදී
බණහලා ත්‍රිපිටක ධාරී වෙලා ඉඳලා තියෙනවා. ඒ කියානිසංස බලයෙන් කිසියම් පොතක් පතක් කියවන්නේ නැතුව කටපාඩම් කරන්න මහන්සි වෙන්නේ නැතුව රහත් වෙනකොටම ත්‍රිපිටක ධාරී වුණා. පාලි භාෂාවේ පරිසරිත අධ්‍යාපනයක් ලැබුණා. ත්‍රිවිද්‍යා සත්‍යවිඥා පසල් එවාගෙම සූපිනිසිම්යාමේ ඥාන ඔක්කොම ලැබුණා. මේ තමයි සංසාරේ උපනිශ්‍රේ සම්පත්තිය කියන්නේ. දැන් අද අපි මේ දන්සෙල් බණ භාවනා වඩනවා. මේ අපට උපනිශ්‍රේ වෙනවා යන්දාසක මඟඵල නිවන් සුව ලබන කොට. සමාවට අපි බුදුසසුන් ඉදේ මහාන වෙනවා. ත්‍රිපිටක ධාරීත් වෙනවා. ධර්ම කතිකත් වෙනවා. සමත භාවනාත් වඩනවා. ඕවා උපනිශ්‍රේ වෙනවා මඟඵල නිවන් සුව ලබන දවසේදී. මේ මහා බෝසතාණන් වහන්සේගේ චරිතාපදානෙන් රහතන් වහන්සේලාගේ චරිතාපදානෙන් මේ කපට හොඳට පැහැදිලි වෙනවා. එනිසා අප්‍රමාදව කළ යුතු වන්නේ අදාද නිවන් ලැබෙතොත් ලැබේවා. මෙසේනම් මතුවට උපනිශ්‍රේ වේවා කියලා නොපමාව මේ වැඩි වැඩියෙන් සිත දියුණු කිරීමේ කුසල රැස් කර ගැනීමයි. දැන් ඉතින් තුන් මාසයේ අවසානයේදී සරියුත් මහ රහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් අවසර ලබාගෙන මේ ස්වාමීන් වහන්සේ දකින්න යන්න සාකච්ඡා කළා. ස්වාමීන් වහන්සේලා 40,000ක් මේකට එකතු වුණානේ. මේ කුඩා ස්වාමීන් වහන්සේ බලන්න වඩින ගමනට 40,000ක් සංඛ්‍යා එකතු වුණා. ඉන් ගමින් ගම පිළිසුඟා වළඳමින් උන්වහන්සේලා මේ ප්‍රාපලාතයට වැඩියා. ඒ දවසේදී ගම්වාසීන් මේක දැනගෙන ස්වාමීන් වහන්සේලා පිළි අරගෙන නැවතුම් පහසුකම් දීලා රාත්‍රියේ ධර්ම ශ්‍රවණී කළා. එදා මේ කුඩා ස්වාමීන් වහන්සේත් පාලට වැඩියා. ගමට වැඩලා මේ සංඝයා පිළි අරගෙන ඉන්නකොට දායකෝ කිව්වා, අනේ ස්වාමීන් අපට බණපදයක් අහන්න ඕන, බොහෝ කලකින් තමයි මේ වාගේ සංඝ දර්ශනයක් අපට ලැබුණේ. සරියුත් මහ රහතන් වහන්සේ පිළිතුරු දුන්නා, අද මේ බණ කියන්න ඕන මේ තිස්ස නම. මේ තිස්ස කුඩා නම බණ කියන්න ඕන. එතකොට දායකෝ කිව්වා, අනේ ස්වාමීන් මේ කුඩා ස්වාමීන් වහන්සේ බණ කියන්නේ නැහැ. බණ දන්නේ නැහැ. තාම ලපටි පැවිදි වෙලා මාස 3යිනේ, 3-4යිනේ. අපට බණ දන්න ස්වාමීන් වහන්සේ කෙනෙකුගෙන් බණ අවසර ලැබේවා. මේ කුඩා ස්වාමීන් වහන්සේ මෙච්චර කලක් කිවේ සුඛී හෝතු දුක්ඛා මුච්චතු. සරියුත් මහ රහතන් වහන්සේ පිළිතුරක් දුන්න තිස්සේ මේ සුඛී හෝතු දුක්ඛා මුච්චතු කියන බණපදයේ මුල් කොටගෙන ධර්ම දේශනාවක් කරන්න කිව්වා. ඉතින් මේ තිස්සේ කුඩා ස්වාමීන් වහන්සේ ධර්මාසන රූඩව පාන්දර එළිවෙනකන් මේ වචන දෙක මාතෘකා කරගෙන ත්‍රිපිටකයේ අලලා අහස් ගඟක් බිමට හැරේ වගේ බොහෝම විසුතුරු ධර්ම දේශනාවක් පැවැත්තුවා. එයින් විශාල පිරිසක් පැහැදුනා. ටික දිනක් පමණ උන්වහන්සේ ගැන කලකිරුණා. මෙච්චර බණ දැනගෙනත් කවදාකවත් අපට බණක් කිව්වේ නැහැ, මේකම කරකස පුජ්‍යලයක් නේද කියලා සමහර කෙනෙක් කලකිරුණා. වැඩි දෙනා පැහැදුන අනේ සාදු සෞද අපි මෙතෙක් කල් දන් දුන්නේ මේ වාගේ සිල්වත් ගුණවත් ධනවත් උතුමෙකුට නේද කියලා බොහෝම පැහැදුනා. ඉතින් පහෝදා උදේ පිරිසුඟා වැඩියා. වෙනදා වගේම භාග්‍යවත් බුදුරජාන් වහන්සේත් එදා මෙතෙන්න වැඩියා. ඒ වෙලාවේ ගම්වාසීන් ප්‍රදේශවාසීන් එකතුලා විශාල වශයෙන් සංවිධාන වෙලා දම් පින්කම් සිද්ධ කළා. මේ කුඩා ස්වාමීන් වහන්සේ තමත් ලැබුණ පින්නපාති අරගෙන ඇවිල්ලා උපාධ්‍යායන් වහන්සේගේ පටන් දන් හැන්ද හැන්ද බෙදාගෙන ගිය. අන්තිමේදී සරුවඥන් වහන්සේ ඉදිරියේ මේ පිරිස මේ පැමිණිල්ලක් කළා. කොටසක් කිව්වා, මේ කුඩා ස්වාමීන් වහන්සේ මෙච්චර කලක් අපට බණ කිව්වේ නැහැ, මහා කරසකත කෙනෙක් කියලා. තා කොටසක් කිව්වා, මේ කුඩා ස්වාමීන් වහන්සේ ලැබීම අපට මහා භාග්‍යයක් කියලා. ඔය විදිහට දෙපාර්ශ්වයේම වචන අහගෙන සරුවක්යන් වහන්සේ සෑම දෙනාගේ චිත්තසංතාන ප්‍රබෝධ කරමින් විසුතුරු ධර්ම දේශනාවක් පවත්වලා ඒ ප්‍රදේශයේ සැබෑ බෞද්ධ නගරයක්, බෞද්ධ රටක්, බෞද්ධ ගමක් බවට පැමිණෙව්වා. ඊළඟට මේ තිස්ස කුඩා ස්වාමීන් වහන්සේක භාග්‍යතුන් වහන්සේ වැඩියා මේ කඳු මුඳුනට, ගල්ලෙනට වැඩියා. වැඩිලා සාකච්ඡා කළා තිස්සේ, මේ ගල්ලෙන එනකොට මොනවද ඈත පේන්නේ ස්වාමිනේ? මහා මොහොඳ. ඒතකොට මොකද හිතෙන්නේ? අනේ ස්වාමිනේ, මං හිතෙනවා මං සංසාරයේ දුකේදී ඇඳුම් කඳුළු එකතු වුණා නම් මේ මහසාරයේ ජලයට වැඩි කියලා. සාදු සාදු තිස්සේ කියෙමමයි. තිස්සේ මේ ගල්ලෙන යට ඉන්නකොට මොනවද හිතෙන්නේ? ස්වාමිනේ, මං හිතනවා මේ කල්පයේ තුලදීම මේ ගල්ලෙනේදීම මම මැරිලා මගේ ශරීර නික්ෂේප කරපු ආර අනන්තයි කියලා මං හිතෙනවා.
සාදු සාදු තිස්සේ කේමමයි. තිස්සේ මේ වනාන්තරින්නකොට මොන මොන සතුන්ගේ සද්ද දැහෙන්නේ. එහෙමයි ස්වාමීනි, මේ වනාන්තරේ බොහෝම නපුරු සත්ත්වත් ඉන්නා මට ඇහෙනවා. සිංහයෝ, ව්‍යාග්‍රයෝ, කොටි, নানা ප්‍රකාර සතුන් සද්ද කරනවා මට ඇහෙනවා. එතකොට මොකද හිතෙන්නේ? ස්වාමීනි, මං හිතෙනවා මම මේ වනාන්තරේක ඉන්නේ මං කොයි වෙලාවකවත් සමා වෙන්න හොඳ නැහැ කියලා මං අප්‍රමාදීට ඇති කර ගන්නවා. සාදු සාදු තිස්ස බොහොම හොඳයි. තිස්ස දැන් මම වඩිනවා සවැත් නුවරට ජේතවනාරාමයට. මේ නමක් වෙනවද? ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මට මේ ස්ථානේ බොහොම විවේකයි. මගේ උපාධ්‍යාන වහන්සේ විධාන කළොත් පමණක් මම එන්නම්. නැත්තම් මට අවශ්‍ය ලැබේවා මෙතන මට විවේකයි. සාදු සාදු තිස්සෙන් නම් අපි වඩින්නම් කියලා අනුශාසනා කළ භාග්‍යවත් බුදුරජාන් වහන්සේ සගපිරිසත් සමඟ ජේතවනාරාමයේ තාපහු වැඩිය. ජේතවනාරාමයේ ධම්සභා මණ්ඩපයේ සංඝපිරිස අතර කතාවක් ඇති වුණා. මේ තිස්ස කුඩා ස්වාමීන් වහන්සේ බොහෝම පින් ඇති කෙනෙක්. බොහෝම ඥාති පිරිසක් ඉන්නවා. බොහෝම ධනවත් නිවසක උපන්නේ. උන්වහන්සේගේ අසවාදී අඩුයි නෑ, සෑම සම්පත්තියක් ලැබෙනවා. එහෙම කියෙද්දී මෙච්චර දුෂ්කර තැනක ඉන්නවා නේද අහෝ ආශ්චර්යයි කියලා හැමෝම ගුණකතනේ කළා. එතෙන්ද සර්වඥන් වහන්සේ වැඩම කළා තමයි මේ දේශනේ පැවැත්වුවේ. අඤ්ඤාහි ලාභෝපනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී ඒවමේකං අභිඤ්ඤාය භික්ඛු බුද්ධස්ස ශාවකෝ සක්ඛාරණ්ණාභිනන්දේය විවේකමනුබ්‍රූහයේ. ලාභ සත්කාර කීරිත් වෙන ප්‍රශංසා වැඳුම් පිදුම් මේ ගරු සම්මාන මේවා ලැබෙන පිළිවෙත එකක් තියෙනවා. ඒකට ඇලෙන්නේ සුදුසු නැහැ. ඒ වගේම ඒවා ලැබෙනවා කියලා තණ්හා දිට්ඨි මාන ඇති නොකළ යුතුයි. ඒවා ලැබෙනකොට ඒවා ගැන තණ්හාව ඇති වෙන්න පුළුවන්. මට තමයි මේවා ලැබෙන්නේ අන්න ඇත් ලැබෙන්නේ නැහැ කියලා හිතනකොට මාන්නය ඇති වෙන්න පුළුවන්. මම තමයි මේවායි වාසනාවන්තයා කියලා හිතනකොට දිට්ඨිය ඇති වෙන්න පුළුවන්. එනිසා ඒවා ගැන තණ්හා දිට්ඨි මාන ඇති නොකරගත යුතුයි. භික්ෂුන් වහන්සේ ගැන මනාව ආභෝධයෙන් කටයුතු කළ යුතුයි. අඤ්ඤා නිබ්බාන ගාමිනී නිවන ලැබෙන පිළිවෙත අනිකක්. එනිසා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සෑම දෙනාම අප්‍රමාදව කළ යුතු වන්නේ නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතු වෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනසේ, බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙනසේ, පාරමී ධර්මයන් වැඩෙනසේ, කුසල ධර්මයන් අප්‍රමාද වීමයි. ඒතන් දේධාපතඤ්ඤත්. ඉතින් මේ කාරණා දෙක මනමින් දැනගන්නට ඕනේ. එමෙ මේතන් අභිඥාය මේවා අභිඥාය කියන්නේ විශිෂ්ටඥාණයෙන් දැනගන්න ඕනේ. ඉතා පිරිසුදුව දැනගන්නට ඕනේ. දැනගෙන සක්කාරං ආභිනන්දෙය්යේ මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වැඳුම් පිදුම් ගරු සම්මාන මේවා කිසිසේත්ම බලාපොරොත්තු නොවිය යුතුයි. ඒවා ලැබෙනවා කියලා තණ්හා දික්කේ මාන ඇති නොකළ යුතුයි. එවැගේම විවේක මනුබ්‍රෝහයේ කාය විවේකේ වඩන්නට ඕන, චිත්ත විවේකේ වඩන්නට ඕන, උපදි විවේකේ වඩන්නට ඕන. කාය විවේකේ නම් ජන සම්බාධයෙන් ගෙන්වී එකලාව සිල් රැකීම. එකලාව සිල් රැකීම ඒ කියන්නේ බොහෝ ජන මැදේ මේ අවිවේකව කාලයේ ගත කරන්නේ නැතුව විවේකීව සීල සම්පදා මුදුන් පමුණවා ගැනීම. එතන කියනවා කාය විවේකය. කාය විවේකයෙන් ඉන්නකොට කිසිදු වරදක් සිදු වෙන්නේ නැහැ. චිත්ත විවේකය කියන්නේ සමත භාවනා වඩලා එමගින් උපචාර සමාධි, අර්පණා සමාධි උපදවාගෙන සමවත්සෝයෙන් වාසය කිරීමයි. එතන නීවරණාදී උපක්ලේශයන්ගෙන් සිත වෙන්කර ගැනීමයි චිත්ත විවේකය කියලා කියන්නේ. උපදි විවේකය කියන්නේ නිවන් අරමුණු කර ගැනීමයි. නිවන් අරමුණු කර ගැනීම සඳහා අර කාය විවේකයේ නැමැති සීලය පිහිටාගෙන, චිත්ත විවේකයේ නැමැති චිත්ත ඒකාග්‍රතාව වැඩි දියුණු කරගෙන විපස්සනා වඩනවා. විපස්සනා වැඩීමෙන් යම් දාසක මඟඵල නිවන සාක්ෂාත් වෙනවා. උපදි කියන්නේ මෙතන නිර්වාණ ධාතුවට නමක්. ඒ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට හේතු වෙන විපස්සනා භාවනාවත් මාර්ගඵල ප්‍රතිලාභයක් මෙතන උපදි විවේකයේ හැටියට හඳුන්වනවා. එතකොට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සෑම දෙනාම මේ තුන් ආකාර විවේකය වැඩි යුතුයි.
අනුගමනය කළ යුතුයි, පුරුදු කළ යුතුයි. එනම් පළවෙනි එක සීලය පිරිසුදු කිරීම, දෙවෙනි එක සමත භාවනාවෙන් උපචාර සමාධි, අර්පණා සමාධි උපදවා වාසය කිරීම, තුන්වෙනි එක විපස්සනා වඩා මඟඵල දක්වා ඉදිරියට දියුණු වීම. එනිසා සරුවඥන් වහන්සේ මේ කළ දේශනාව අනිත් භික්ෂූන් වහන්සේලාට විශාල ධෛර්යයක් වුණා. බෝසින් ග්‍රාමාන්ත සෙනසුනේ වැසෙමින් ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා විඳිමින් හිටිය උන්වහන්සේලා දහස් ගණන් දෙනා ආරණ්‍යගතේලා භාවනා කරන්න පෙරමුණු වුණා. පෙළගැහුණා, යෙදුණා, ප්‍රතිපානලා ගත්තා. මේ විදිහටයි සරුවඥන් වහන්සේගේ ධර්ම දේශනා. ඒ අනුව සලක බැලීමේදී මේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සාරා සංඛේ කල්පලක්ෂ ගණන් ඊටත් ඈත කාලයේ සිට පුරාගෙන බෝධිසම්භාර බලයින් ලෝතුරා බුදුබාට පත් වෙලා ලොවට දේශනා කොට වදාළේ අක්ෂරා සංඝාත මත්තම් පිකෝ අම්භික්කවේ භවන්න වන්නේමි. මාන්‍ය අසුරසනං ගාන කාලේවත් මේ භවයේ රැඳීමීම හොඳයි කියලා මං වර්ණනා කරන්නේ කිව්ව. එමක් නිසාද අසුරුසනක් ගාන කාලි වනත් පවතින්නේ දුක්ඛ සත්‍යයක්. මේ ලෝකයේ තියෙන දුක්ඛ සත්‍යයක් සමුදය සත්‍යයක් ඔය දෙක තමයි. එනිසා මේ ලෝකයෙන් එතනවීම සඳහා තමයි සරුවඥන් වහන්සේ නිරතුරුව උපදෙස් දෙන්නේ, අනුශාසනා කරන්නේ. ඒ මේ උපදේශය අනුව තමයි බෞද්ධයන් වශයෙන් අපි මේ දානශීල භාවනා කුසල් රැස් කර ගනිමින් ප්‍රාර්ථනා පිටුවාගෙන පියනගන්නේ. ඉතින් අදත් මේ පින්කම් පෙළේ පරමාර්ථය වන්නේ වර්ෂයක් පාසා මේ පින්කම සිද්ධ කරන පින්වත් නන්දා වැලිකල මාතාව තමන්ගේ ඥාතීන් හිතවන්තයන් එක්කාසු කරගෙන මේ වසා විශාල පින්කමක් කරලා තමන් බලාපොරොත්තු වන කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය කියන මේ තුන් ආකාර විවේකයේ සම්ප්‍රාජනය කරගෙන මේ දුක් කතරින් එතෙර වී අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීමයි මේ පින්කමේ පරමාර්ථය. එහි විශේෂ අරමුණ වන්නේ ඒ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේකයේ තමන්ද පමණක් නෙමෙයි, තමන් හදා වඩා තබා පරලොව ගියේ මව්පිය දෙදෙනා වහන්සේටත් මේ කුසල් අනුමෝදන් කරවා ඒ මව්පියන්නටත් සසරදී මේ වාගේ නිර්වාණ ගාමිනී ප්‍රතිපදාව සුවසේ මුඳුන් පමුණවාගෙන සතු බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුවත් වේවා කියන මේ උපනිස් මේ උදේසීමෙන් පින් ක්‍රමන වීමයි. එවැගේම අනිකුත් මේ සහභාගීව සිටින සීලම ඥාතීන්ගේ සාඥාති හිතමිතුරන්ගේ පල්ලෝ වගේ සියලු ඥාතීන් දෙපින් දෙමිනුත් ඒ පින් තුනටත් තේ සසර දුකින් අත්මිදී ලැබෙන අමා මහ නිවන් සුවත් වේවා කියන මේ